සෙත්තෙෆම් නාලිකාවේ කිතුණු ආගමික වැඩසටහන් සඳහා ඔබගේ මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙන්න අමතන්න 076-3175-778 076-3175-778 දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය තුළ ඔබේ ජීවිතය ගොඩනැගෙන ශුද්ධවන්ත දවසකට දෙවියන් වහන්සේගේම ආශිර්වාදය. සුබ උදෑසනක් වේවා මාදරණීය අම්මේ තාත්තේ දුවේ. මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් හොඳ කරන්නද ලේසි, නරක කරන්නද ලේසි, මොකද්ද කරන්න අමාරු? මා විශ්වාස කරනවා හොඳ කරන්න ලේසි නෑ. හොඳ කරන්න කොච්චර අමාරුද, අයහපත කරන්න කොච්චර ලේසිද? අපිට උදව්වට ඉන්න යාළු, අපිට ලැබෙන දේවල්, අපිට කරන්න පුළුවන් දේවල් ඒ ඇතුළේ. මා ඔබට යෝජනා කරනවා, ඔබ මේ මොහොතේ අද දවසේ මොනවා හරි යහපත් දෙයක් කරන්න සිතුවිල්ලකින් නම් ඉන්නේ. මම දන්නවා ඒ තුල ඔබට ගොඩනැගිච්ච කොච්චර ප්‍රශ්න, බාධක, අභියෝග, කරදර, පරිචාවල් කොච්චර ඇදිද. මම ඔබට කියන්නේ යහපත වෙනුවෙන් නැගී සිටින්න. යහපත ඔබ වපුරනවා නම් ඔබ නෙලා ගන්නේ යහපතමයි. ලස්සන කියවනක් තියෙනවා, ධර්මය රකින්න ධර්මය විසින් රැකගන්න ලැබේ. සමහර වෙලාවට ඔබ කොච්චර හොඳ කරත් අගේ කිරීමක්, ශක්තියක්, ප්‍රතිඵලයක් නැතුව ඇති. මම ඔබට යෝජනා කරනවා යහපත තුල ප්‍රතිඵල පරක්කු වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ලැබුම් දාට සදාකාලිකයි. ඒ ප්‍රීතිය, සතුට වෙන කිසිම දෙයකට නැති කරන්න බෑ. මේ ලෝකේ 100%ක් හොඳ අයවත් 100%ක් නරක අයවත් නැහැ. අපි හැමෝම දුබල දුර්වල අසරණ මිනිස්සු, හොඳ සහ නරක මිශ්‍ර වෙච්ච. අද ජේසු ලස්සන සුභාරංචියක් සාමාන්‍ය සමයේ 16 වන සතියේ සෙන්සුරාදා දවසේ දිගහරිනවා. රාජකීය වචනය මොනතරම් අපේ ජීවිත සම්බන්ධව බද්ධ වෙනවද? කිරිදි සහ තිරිගි පිළිබඳ උපමාව උන්වහන්සේ අද දවසේ අපිට මතක් කරනවා. තිරිගි ගොඩේ කිරිදිත් වැඩෙනවා, කිරිදි ගොඩේ තිරිගිත් වැඩෙනවා. උන්වහන්සේ කියනවා දෙකම වැඩෙන්නට සලස්වෙන්න, දෙකම වැඩෙන්නට ඉඩ හරින්න. අපි බලමු අවසානයේ මොනවද වෙන්නේ කියලා. ඔබ යහපත් දෙයක් නම් කරන්න ඉන්නේ, මොන ප්‍රශ්න, බාධක, අභියෝග ආවත් ඒ දේ ඉදිරියටම නොකඩවාම කරගෙන යන්න. දෙවියන් වහන්සේ කවදාරි දවසක දෙවියන් වහන්සේගේම ආශිර්වාදයේ තුල මිනිස්සු ඔබට මොනවා කිව්වත්, මිනිස්සු ඔබට මොනවා කරත් දෙවියන් වහන්සේ ඔබව රැකගන්නවා අනිවාර්යෙන්ම. එනිසා අද අපි උන්වහන්සේගේම ශක්තිය බලය ඉල්ලලා යාඥා කරමු. නරක මිනිස්සු නරක කරන්න බය නැත්තම් හොඳ මිනිස්සු හොඳ කරන්න බය වෙන්න ඕනේද? නරක කරලා දුක් විඳිනවට වඩා හොඳ කරලා දුක් විඳින එක මොනතරම් වාසනාවක්ද? ඒ ආශිර්වාදේ, ඒ වරප්‍රසාදේ ඔබට මඩ ලැබේවායි කියලා මේ ශුද්ධවන්ත දවසේදී අපි උන්වහන්සේව යදෙමු.